බස්ස අපි දැන් මෙතන අපි ඉස්සෙල්ලම කරන්න යන්නේ අලුත් ගීතයක් නිර්මාණය කරන්න. දැන් මේ ගීත නිර්මාණ කරනේදී අපිට පේනවා අවුරුදු ගීත, වෙසක් ගීත, රට දැයි ආගම ගැන ගීත තියෙන ගීත. ඔය ගීත වර්ග තුනක් වෙන වෙනම තියෙනවා. දැන් මේ ගීතේ අපි අලුත් හදන ගීතේ 3-in-1 එක. ඒ කියන්නේ අවුරුද්දයි, බුදු සමයයි, රට ජාතියයි. අතර මේ ඔක්කොම එකක්නේ. ඒක නිසා අපි මේ ඔක්කොම එකක් කරලා ගීතයක් ගැයීම හැදීම තමයි මෙතන අපි කරන්නේ. ගීත නිර්මාණය කරනකොට අපිට සංස්කෘතික ගීතේ වගේ දේවල් නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ. දැන් මම ගන්න ඕනේ ඔක්කොම ගැමි සංගීතය නැත්නම් මේ ෆෝක් සොන්ග්ස් කියන ගැමි සංගීතයේ ආයතන තමයි ගන්න ඕනේ. අපි එහෙම ලොකු බලයක් කැලේ කවගේ නැත්නම් දීප්ත සංගීතයේ ප්‍රාචාර්යන් දෙන්නේ. ඒක අපි සිංහල සංගීතයේ තිබුණු අපේ ජනගීත එක්ස්ප්‍රස් කරලා ජනගීත ස්පේස්ල කරලා ඩබ්ලිව පී මහුලෝ මහත්තය ගැතින ඇතිවීමක් කෙරේ. ඒවයි අපේ කරුණු ගන්න පුළුවන් මේ සම්පූර්ණ මේ අපේ ඖෂධිෂයක් කරන. එහෙම නැත්නම් අපි සම්පූර්ණ ශාස්ත්‍රීය සංගීතයක් මේකල ආලාපට සරුමේ දාල් එහෙම ක්‍රමයක් නෙවෙයි. අපේ සුන්න සංගීතයේ ජන සංගීතයේ හඬ තමයි ඒ ඖෂධයක තියෙන්නේ. මෙතන අපිට පැහැදිලිව පේනවා දැන් අපිට අපේ නව නිර්මාණයට හොඳ වටිනා අදහස් ටිකක් නිර්මාණය කරද්දී අපි සැලකිලිම යුතු ලක්ෂණය තමයි එකක් අපි මේකේ ජෙනරේෂන් එකක්, ඒ කියන්නේ ෂෝන එකක්. ඒ කියන්නේ මොකද්ද? ගීතේ ආකෘතිය ගැමි සංගීතයේද, වෙස්ටර්න් ගීතද, ඊස්ටර්න් ගීතද, ෆෝක්ද, රොක් ඇන් රෝල්ද, හිප්හොප්ද කියලා අපි හොයන්න ඕනේ. දැන් සර් කියන්නේ අපේ සිංහල සංස්කෘතියෙන් සහ සම්ප්‍රදායන්ට අනුව අපිට ගැළපෙනම ෂෝන එක වටිනම දෙයක් කිව්ව ගැමි සංගීතය. ඒ කියන්නේ ෆෝක් සොන්ග්. ඒ කියන්නේ අපි ඒතකොට මේ ගීතේ අපි අනිවාර්යෙන් හදන්න ඕනේ මේකේ වැඩිම රිසල්ට්ස් ගන්න නම් මේකේ ස්ටයිල් එක අපි හදන්න ඕනේ ෆෝක් සොන්ග් එකක් විදිහට. රයිට්? ඒක තමයි මෙතන අපි සර් පැහැදිලි කරලා දුන්නේ. ප්‍රෙස්බිටේරියන් බාලිකාවේ විදුහල්පතිනිය සිටි එඩ්ඩි සෝමාවති මෙදිනිය. මෙතුමින් අපි අහලා බලමු. මොකද මෙතුමිය සිංහල සහ භූගෝල විද්‍යාව ඉගැන්නුව ගුරුවරයෙක් වශයෙන් සිංහල සාහිත්‍ය සහ ගීත නිර්මාණය අතර කිසියම් ප්‍රකාශනයක් අපිට මෙතුමින්ගෙන් ලබා ගන්න පුළුවන්. දෛනික ජීවිතයේ විඩාව දුරු කර ගැනීමට තමයි ගොඩක් මේ ඉස්සර කාලේ ඉඳලා මේ සංගීතය පාවිච්චි කරේ. ඒක සංගීතයක් වශයෙන් නෙවෙයි, එදිනෙදා දෛනික ජීවිතයේ විඩාව දුරු කරන්න පතල් කවි, ගැල් කවි, ජන කවි, අර නිලුම් කවි, ගංගේ යනකොට කියන කවි එහෙමත් තිබ්බනේ, පාරු කවි, ඔව් පාරු කවි, ඒ වගේවා මේ කියෙමින් තමන්ගේ වැඩ කටයුතු, අමාරු වැඩ කටයුතු කර ගැනීමට ධෛර්යයක් වශයෙන් තමයි මේ මුල් කාලීන යුගයේ ඒ ගීත ගායනා කරන්න පටන් ගත්තේ. පසු ඒක ක්‍රමයෙන් විකාශනය වෙලා ගැල් කවි හැම සිංහල සාහිත්‍යයේ හැම කවියක්ම බෞද්ධාගමට සම්බන්ධයි. ඒ හැම කාව්‍යකින්ම අපිට පේනවා එදිනෙදා දෛනික ජීවිතයේ තියෙන වැඩ කටයුතු කරගෙන යෑම සමගම ඔවුන්ගේ ජීවිතයේ උසස් සංස්කෘතියක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා ඒ වගේ ගීත මේ ඒ වගේ ගීත ඒ පොදු ජන මිනිසුන් තුළින් තමයි ප්‍රථමයෙන්ම බිහි වුණේ. පසුව ඒක දියුණු වුණා කාව්‍ය සම්ප්‍රදායෙන් කෝට්ටේ යුගයේ, අනුරාධපුර යුගයේ සිට පැරකුම්බාර, පොළොන්නරු ඒ සෑම යුගයක් දක්වා අන්තිම කෝට්ටේ යුගයේ තමයි මේ සංස්කෘතික වශයෙන් ඉතාම දියුණුවටපත් වෙලා ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ වශයෙන් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය ආදී විශේෂ ජන කවි ඒ වගේ කාව්‍ය රාශියක්ම බිහි වුණේ කෝට්ටේ යුගයේ. ඒ වගේ අදත් වර්තමානයේ දක්වා විකාශනය වුණා මේ සිංහල සාහිත්‍ය සංස්කෘතිය. ඇත්තටම අපිට ඒ සඳහා කිසියම් උදාහරණ කීපයක් දෙන්න පුළුවන්ද?
කෝටි යුගයේ බිහිවුණු නිර්මාණ සැලලිහිණි සංදේශය, හංස සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය. එතකොට මේ සංදේශ කාව්‍ය ඉංග්‍රීසි යුගය, ඔය ඉංග්‍රීසි යුගයෙන් පස්සේද කෝටි යුගය ඇති වුණේ ඊට පෙරද? කෝටි යුගයේ ඉංග්‍රීසි මේ කෝටි යුගයේ පටන් ගත්තේ පෘතුගීසි එනකොටත් කෝටි යුගයේ තිබුණානේ. ඒ කියන්නේ මේ මේ ආක්‍රමණ වලට පෙර ඉඳන් 1505 තමයි පෘතුගීසි ලංකාවට ආවේ. ඔව්. ඒතකොට පෘතුගීසි එනකොටත් කෝට්ටේ රාජධානී විජයබා රජුරු පාලනය කරමින් හිටියේ. අපිට එතනදී ඇත්තටම වැදගත් කරුණක් කියවුණා. ඒ කියන්නේ මේ අපේ ඇත්තටම අපේ history repeat itself කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඉතිහාසයේ විදිහින් නැවත චක්‍රීයකරණය වීමක් සිදු වෙනවා කියලා. අපි නිර්මාණයක් කරනකොට සාහිත්‍ය සහ ඉතිහාසය ඉතා වැදගත් වෙනවා. මොකද අපේ නිර්මාණයේ පැවැත්ම රඳා පවතින්නේ ඔය දෙකේ ශක්තියෙන් මත. ඒ කියන්නේ ට්‍රෙඩිෂන් ඇන්ඩ් ටෙක්නොලොජි කියලා අපි TNT කියලා අපි කිව්වට ඇත්තටම තාක්ෂණයට වඩා ට්‍රෙඩිෂන් එකේ තියෙන දේවල් දැන් ඇත්තම කිව්වොත් දැන් අපි කොච්චර තාක්ෂණයෙන් දිනුනොත් අපිට මට මතකයි කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ එක ලෙක්චර් කෙනෙක් කිව්වා ඔච්චර තාක්ෂණයේ දිනුනොත් මේ පහනක් පත්තු කරන එක දෙවියන් අයදින එක මේව කවදාවත් නැති වෙන්නේ නැහැ ගහක කොළ අත්තක් කියලා යන එක ඒවා ඇත්ත තියෙන ඇදහිලි හෝ විශ්වාසයන් කවදාවත් නැති කරන්න බෑ කියලා ඒක ඇත්ත බවට දැන් පත් වීගෙන යනවා මොකද විශ්ව ශක්තියත් එක්ක මේක එකතු වුනහම මිනිසා කියන්නේ කොයිතරම් පොඩි අංශු මාත්‍රයක්ද කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ එතකොට අපිට මේ සෝමාවති මහත්මිය කිව්වා වගේ සංගීතය බොහෝ වශයෙන් බිහි වෙන කෝට්ටේ යුගයේ ඉවහල් වෙලා තියෙනවා. එතකොට ඒක අපිට ඉමහත් වැදගත් කරුණක් වෙනවා අපේ දැන් නිර්මාණකරණය. මොකද අපේ අරමුණ තමයි මහගමසේකර අමරදේව වගේ යුගයක් නැවත බිහි කිරීම මේ අනුන්ගේ ගීත කීමට වඩා. රට මේ ලංකාව නිදහස් කරගන්නත් කුමාර ඒ කවියෝ බිහි වුණේ නවකතා ඒ වගේ සර්බිය දාසිරිසේන, ඩබ්ලිව් සිල්වා ඒ වගේ අයගෙන් මාර්තුමුනිදාස හෙළ එක්කෙනෙක් හෙළ සිංහලයේ හෙළ මහස් සාහිත්‍යඥයෙක් තමයි කුමාර්තුමුනිදාස. රයිට් කැමරා හරි දැන් අපි බලමු දැන් අපි ගීතයක් හැදුවා මේ අපි අතරම දැන් අපේ මෙම අපි කේසෝන් එකේ අපි අරමර පළවෙනි වැඩේ විදියට අපි ගීතයක් නිර්මාණය කළා අතරම දැන් අපිට පේනවා මේ ත්‍රිකෝණයක් වගේ රට ජාති ආගම කියන මේ අංශ තුන ත්‍රිකෝණයක් වගේ හෙලයාගේ වටේ තිබිච්ච ලක්ෂණ ආයතන තුනක් අතරම දැන් ගීතයක් නිර්මාණය කළා නෑ මෙච්චර කල් මම දන්නා තරමින් මේව අංශ තුනම එකට එකතු කරලා අවුරුදු ගීත විදිහට යනවා වෙසක් ගීත විදිහට යනවා එතකොට රට ජාතිය ගැන තියෙන ගීත වෙනම යනවා ඒවා මේ ස්වාධීනත්වය සම්බන්ධ වෙනම අපි ඇත්තටම මේම ගීත තුන මේම අංශ තුනම එකතු කරලා ගීතයක් නිර්මාණය කරන්න මම අදහස් කළා අපි ඇත්තටම මේ අංශ තුන කියන්නේ රට ජාතිය ආගම රයිට් අපි දැන් මේ ගීතේ කෝරස් එක කොමන් විදිහට අරගෙන රට ජාති ආගමට අපි හදනවා වර්සස් තුනක් රයිට් කෑලි කෑ නැත්නම් මස්
මේක මුළු තියාගෙන තමයි නිර්මාණයක් හදන්න ඕන. නැත්නම් මේ කැලේට මේක ඒක මෙහෙ මෙහෙම කියලා අපි එහෙම නෙමෙයි. සමස්තයක ඔබතුමාගේ යම් කිසි නිර්මාණයක් තියෙනවා මුළු සමස්ත මේකම එකතු කරගෙන තමයි අපි සංකේත නිර්මාණය කරන්නේ. නිර්මාණ වෙන ඉබේටම නිර්මාණය කරනවා කියලා කන්නේ නිර්මාණය වෙන ඉබේට අනේ එකක් නෙමෙයි. අපි කිව්වේ මේකට මේ කැල දාමු මේකට මේ කැල දාමු එහෙම හරියන්නේ නැහැ. ඒක හදවතින්ම සංගීතයත් එක්ක එනකොට මුතුම එනවා තමන්ට භාවයක් එනවා. ඒ භාවයේ ඉමෝෂන් කියලා කියන්නේ ඒ භාවයත් එක්ක තමයි අපිට ඒකට වශයෙන් හැදෙන්නේ. ඉමෝෂන් කියලා කියන්නේ භාවය කියන ඉමෝෂන්. එතකොට ඒ ෆීලිං එක නැත්තම් නේ ඉමෝෂන්. ඉස්තටික් ෆීලිං එක ඉමෝෂන්. ඒ භාවය තමයි ප්‍රධානේ. ඒ භාවය තමයි ප්‍රධාන වෙන්නේ. එහෙම නැත්නම් අපි කවියක් හදනවා වගේ පේජ් හතරක් මේක කවිය කවිය කියන්නේ කල්පන්තියක්. කවි 10ක් 12ක් කල්පන්ති තියෙනවා. නෝත් අම්මා ගැන කියන කියන ඔයක තියෙන්නේ තේලි 12කට වගේ සීමාවක් තියෙනවා. සංගීතයේ ගෙනකෙ තම හරවත් ධනාත්මක එක තමයි. කවි පන්තියක් තියෙනවා. අම්මා කියලා කවි පන්තියක් හදුවොත් ඔත කවි 10ක් 12ක් තියෙනවා. අම්මා කියලා මහා පොතකුත් තියෙනවා මැක්සින් ගෝකි කෙනේ අම්මා කියලා පොතක් තියෙනවා. නමුත් ඒව නෙමෙයි සංගීතය අපි ගත්තොත් පොඩි දෙයක් කියලා ධම්ම ආදරේ උල්පොතු අම්මා කියලා කිව්වම අපිට ඒ සම්පූර්ණ අම්මගෙන මතක් වෙනවා හරියට අම්මා පිසි වෙනවා හරියට. එතකොට අර ගොඩාක් දේවල් නෝන්නේ නැහැ සංගීතයෙන් කරන්නේ. ඉතාමත් විශාල මේකක් ඉතාම සුළු කාලයක් තුළදී අපි භාවාත්මක ඉදිරිපත් කරනවා. කවියක එච්චරම භාවාත්මක ගතියක් නැහැ සංගීතයෙන් නෙමෙයි වචනින් වචනට ස්වභාවය මේකේට වචන අම්මා කියනක පවා චාලි කරන්න ඒ බොහොම කරුණා මේකක් කියන්නේ නිකන් අම්මා කියන එක නෙවෙයි කියන්නේ. ඒක නිසා දැන් අපේ සුසුමාත් හදන්න ආපු නිර්මාණය දැන් මේ නිර්මාණ හිතේ රඳාන සංගීතයත් එක්ක බලලා නිර්මාණය කරන්න අපි කරන්න එහෙම නැතුව නේද කැලේ කියලා අපිට පුරුදු ගන්න ඕනේ නැහැ. ඉතින් ගලාගෙන එන අර සම්පූර්ණ ඒක අපි මේ කම්ප්ලීට් කරලා ඒක මේ කර මේ පස්සේ ඒකට හරි විනාඩියක් කළා අපිට පස්සේ තියෙන්න පුළුවන් මොමිසුසු